සුබ දවසක්. ඉතින් සුපුරුදු පරිදි ඔගලොත් එක් අලුත්තිරින් හම්බෙන්න්නවා වස්ස විසෙන්තුර ආහාරයට පාර කියන YouTube චැනලේ. ඉතින් අපි ගිහිල්ල බලමු අද මොකක්ද කියන්න යන්නේ. ඉස්සල්ල කරගත්ත දෙයක් අද සම්පූර්ණ කරා, මොකක්ද කියලා බලමු. ඉස්සලන්ට ඔගලන්ටම වීඩියෝ එකක් ගෙනවා මේක ආරම්භය. නැත්තම් මේ ගොටුකොළ මේ හිටගෙන තමයි ආරම්භ කරේ. දැන් මම මේ මුකුණු වෙන්න ආයි ගොටුකොළ, ඒ වගේම කංකුම් ආයි මුකුණු වෙන්න මේ වගේ වගා කරගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වගේ මගේ ගෙවත්තේ බැලුවොත් තියෙනවා ජපන් බටු, කතුරු මුරුංගා, මේ වගේ ගොඩක් දේවල් දැන් වගා කරගෙන තියෙනවා. කාරණේ කියන්නේ මේවායි පලාවර්ග රසක්. මේ පලාවර්ග කියන්නේ අපේ ආහාරට අපේ ආහාර වේල සමබර කරනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඖෂධීය ගුණ වර්ග, ඒ වගේම පෝෂක පදාර්ථ ගොඩක් මේ පලාවර්ග වලින් අපිට සපයනවා. ඉතින් මීට අමතරව අපේ ගෙවත්තේ අපිට මෑකොළ, එතකොට දඹලකොළ, මේවත් අපේ පලා අවශ්‍යතාවය සපුරා දෙන දේවල්. ඉතින් විශේෂ දෙයක් මම උගලන්ට කියන්න පුළුවන්, මම කුඩා කාලේදී අපේ ආතනත් අපේ සීයා කුඹරට ගියොත් අනිවාර්යෙන් පලා මිටියක් අනිවාර්යෙන්ම අරන්ගෙන, විශේෂයෙන්ම ගොටුකොළ, එතකොට මුකුණු වෙන්න, එතකොට කිව්වේ දියහබරල, තව තිබ්බා ගොඩක් ජාති මට මතක නැහැ. ඉතින් ගොඩක් පලා මිටියක් අරගෙන එනවා. දැන් ඉතින් මේ වස විස නිසා, මේ කියන්නේ එකතු කරන නිසා මේවා විනාශ වෙලා අපේ ගොඩක් හොඳ පලා වර්ග, විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන කිරි අඟුණ, එතකොට කුරින්ඥන්, එතකොට ඊට පස්සේ තව තිබ්බා අපිට මතක රොක් දිය කිව්ව විදිහට කිරියාගුණ, කුරින්ඥන්, ගෝනිකා, මේවා තව දේවල් තියෙනවා ගොඩක් දේවල්. එතකොට මේ වගේ මේ තවත් පලාවක තියෙන දේ ඔයගොල්ලෝ දන්න පලාවක මොනවද තියෙනවා නම් මයි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් නම් මේක රෝපණය කරගන්න පුළුවන් විදිහට මට මේ පලාවර්ග සපයන්න මගේ ගෙවත්තට ලොකු දෙයක් ඉතින්. ඉතින් මේ වස විස නැති ආහාර වේලකට පාර කපනවා මගේ YouTube channel එකේදී ඔයගොල්ලොත් එකතු වෙන්න මාත් එක්ක. ඉතින් අවසන් දිනා මගේ වීඩියෝ එක ඔයගොල්ලන් දෙයක් ඉගෙන ගත්තා නම් තියෙනවා නම් අනිවාර්යෙන් channel එක යාළුවෝට share කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඉතින් එකතු වෙමු වස විස තොරව ආහාරයකට පාර කපන මගේ YouTube channel එකත් එක්ක. ගිහින් එන්න සුබ දවසක්.